අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය ගෑස් පිපිරීම් ගැන සුවබැලීමට පත්කල කමිටු වාර්තාව ලබන 15 වනදා ජනපතිට ගෑස් ආශ්‍රිත සිදුවීමකින් මිය ගිය කාන්තාවගේ ඥාතීන් වන්දි ඉල්ලා නඩුමගට එළවලු ගිනි ගණන් කනවා වෙනුවට කෑම ලෙව කන ජනතාව යලිත් රට පුරා කිරිපිටි පෝලිම් අඩු මිලට දෙන්න බඩු නැති සතොස දුම්රිය සහ තැපෑල වර්ජනයක උත්සව සමයේදී නීති රීති වලට වඩා එන්නත අවියක් කරගමු රාජ්‍ය ඇමති චන්න ඉල්ලයි අවුරුදු 12ත් 15ත් අතර පාසල් ළමුන්ට කොවිඩ් මර්ධන එන්නත ලබා දීමට අනුමැතිය මෙරට ඔමික්‍රෝන් කාන්තාවගේ ආශ්‍රිතීන්ට වෛරසය වැළඳී නැහැ සෞඛ්‍ය අංශ තහවුරු කරයි කොවිඩ් වැළඳුණු ගැබිනි මව්වරුන් සංඛ්‍යාව දසදහස ඉක්මවයි 60 දෙනෙකු මරුට ගැබිනි මව්වරුන්ටත් බූස්ටර් එන්නත මෙම වසරේ පාර්ලිමේන්තු කටයුතු ජනපති අද අවසන් කරයි මීළඟ පාර්ලිමේන්තු සභාවාරය ලබන වසරේ ජනවාරි 18 වනදා පෙරවරු 10ට දේශීය පත්වතයි මුලින්ම අවධානය කාලයක් කිරිපිටි පෝලිමක් තිබුණා ආයේ වෙළඳපොළට කිරිපිටි ටික ටික ආවා කිරිපිටි සමාගම් අයිතිකාරයින් Taman කැමැති විදිහට මිල ඉහළ දානවා දැන් ආයෙත් කිරිපිටි පෝලිමක් ඇවිත් මේ උත්සව සමයේ භාණ්ඩ මිල පාලනය කරන්න සතුසෙන් සහන මිලට පාරිභෝගික භාණ්ඩ දෙනවා කියලා බන්දුල ගුණවර්ධන මෙතුමා කිව්වා සතුසට ගියාමත් බඩු නැහැ කියලායි පාරිභෝගිකයින් කියන්නේ එළවලු මිල මස් මාළු වල ගානටම ගිහිල්ලා ඒ නිසා අද එළවලු කෑම එකක් මාළු සහ කුකුල් මස් කෑම එකක ගානටම ඇවිත් දරන්න බැරි මිල ගැන ජනතාව කියන කතාව මේ සාමාන්‍යයෙන් බොහෝ එළවලු කිලෝ එකක් තිබුණේ රුපියල් 200ට අද 100 ඒ ගානට ගිහිල්ලා ක්‍රිෂ්ණ ගණන් 800 හෝල්සේල් 800 විකුණන්නේ 250 60යිනේ ගිරන්නේ දැන් 250ක් 200යි ගිරන්නේ අද මිරි 600යි බොන්ති 400යි ලීස 400යි ලුණුකොළ 400යි දවම්බට 400යි ආතරක් කැදලා ගණන් තියෙන ආතරක් කිව්වොත් බුක් ගාලා යනවා අඩුවට මොකුත්ම නැහැ අඩුවට තියෙන පොල් එලි විතරයි 400 500 යන්නේ ඔක්කොම ඒක කිව්වනේ මාස දෙකක් වලදී 500 යයි කියලා දැන් 500 තමයි ගිහිල්ලා තියෙන ඔක්කොම අවුරුද්දට අවුරුද්දට අපි නම් හැටි අපිට හිඟා කන්න වෙන්නේ ඒතරම් මේ ආණ්ඩුව හොඳයි බොහොම හොඳයි ආණ්ඩුවට අපි මහත්තයා බොහොම හොඳයි මේ අද වෙළඳපළේ බිත්තර මස් මාළු වල ගණන් පිළිබඳ වෙළඳන් සහ පරිභෝගිකයින් කියපු කතා ලොකු මස් යන්න නම් කොහොමත් මිල ගණන් වැඩි කලපත් රුපියල් 1400ක් කොප්පර රුපියල් 1800ක් තෝරු රුපියල් 1800ක් අංජිලාව 1200ක් සාලේ 250ක් බලේ 450ක් සදා කරන්න වෙනවා දැන් අපිට මාළු අස්වැන්න අඩු වෙලා තියෙන්නේ මුදේ රස්සා කරන පැත්ත සෑහෙන අඩු වෙලා තියෙන්නේ අද සාලේම ගියේ රුපියල් 300ක් එනවා සාලේව අලුගොඩුවේම රුපියල් 350යි අද කෑවොත් ඒට කන්නේ කොහමද රෑට කන්නේ කොහමද කියලා මිනිස්සු හිතනවා කල්පනා කරනවා තුන් වේලෙන් එක වේලක් කාලා තමයි ජීවත් වෙන්න ඉන්නේ හෝල්සල් 850 වගේ යනවා රිටල් ඔක්කොම 780යි දැන් සතියකින් රුපියල් 75ක් පණ බරට වැඩි කරලා තියෙනවා කුකුල් මස් කිලෝ එකකට 100 ගණක් වැඩි වෙලා තියෙනවා අද ආයේ කිරිපිටි පොලිමක් දක්නට ලැබෙනවා ඔයවත් නැත්ද කිරිපිටි ඔයවත්ම නැහැ සැප තමයි ඉතින් ගිසුමෝනේ පහක් දෙනවා දැන් දෙකයි කියනවා කාටද මේ කියන්නේ ආණ්ඩුවක් නැහැ මේ රටේ කනගාටුයි සහෝදරයා බොහොම කනගාටුයි බොහොම ළඟදී ආණ්ඩු පෙරලා තියෙන ඉතරයි කියන්නේ ජීපි එකට වගේ දෙන්න කියන්නේ රට බාර දෙන්නේ හොඳටම කරලා තියෙන්නේ ඉතින් අපිට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සතොස් ශාඛාවන්හි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 50ක මිල අඩු කළාට ජනතාව නම් අද කිව්වේ කනවතියා හිතා ගන්නවත් බැහැ කියලායි ඔක්කොම බොරුවනේ වැඩක් නැහැ කතා කරේ වචන වැඩක් නැහැ කතා කරන්නේ සීනි කිලෝ 2යි පරිප්පු කිලෝ 2යි අනිත් එක්කම 2යි 2යි හාල් විතරයි කිලෝ 5 පඩුවක 50ක් තියෙන්න බෑ ඇතුලේ ඉතින් මේ අඩු කරන්නේ මේ ෂෝකේස් ඔක්කොම ඉස්සෙලා තියෙන්නේ වැඩක් නැහැ ඉතින් දැන් පාස්පෝර්ට් එක දීලා යන්න තමයි තියෙන්නේ රට වැඩක් නැහැ කියලා 2500කින් මාසෙකට ගන්න පුළුවන් කියපෝ මහත්තයෙක් නේ එයා ගෑස් අනතුරු සිදුවීමත් එක්ක මුළුතැන්ගෙට CCTV සවිකරන්න ජනතාව පෙළඹිලා ගෑස් ආශ්‍රිත පිපිරීමකින් මිය ගිය කුණ්ඩසාලේ පදිංචිව සිටි කාන්තාවගේ ඥාතීන් වන්දිලා අධිකරණයට යාමට සූදානම් වනවා මිල ඉහළ දැමීමට සිදු කළ ඉල්ලීම රජය ඉවත දැමීම හමුවේ ගෑස් සමාගම් බාල ගෑස් රටතුලට ගේන්න කටයුතු කළ නිසා
මෙවැනි අවසනාවන්ත සිදුවීම් ඇති වෙන බවට සැකපල කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පවසන්නේ. මේ අතර ගෑස් පිපිරීම් ගැන සොයන්නපත් කළ කමිටු වාර්තාව එළඹෙන සතියේ ජනාධිපතිවරයාට බාර දීමට නියමිතයි. ගෑස් ආශ්‍රිත සිදුවීම් සොයා බලා කරුණු වාර්තා කිරීමට ජනාධිපතිවරයා විසින් පත් කළ විශේෂ කමිටුව අද පසරුවේ රැස් වුණා. ඒ කමිටුවේ සභාපති මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පොල මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවේ අවසන් වාර්තාව මේ වන විට සැකසමින් පවතින අතර එළමෙන 15 වන බදාදා කමිටුවේ අවසන් වාර්තාව සකස් කර එළමෙන සතිය තුලදී වාර්තාව ජනාධිපතිවරයා වෙත ලබා දීමට නියමිත බවයි අප කළ විමසීමකදී මහාචාර්ය ශාන්ත වල්පොල මහතා සඳහන් කළේ. ගෑස් ආශ්‍රිත පිපිරීමක් හමුවේ පිලිසුම් තුවාල ලබා මහනුවර මහරෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි කාන්තාවක් පසුගියදා ජීවිතක්ෂයට පත් වුණා. මියගේ කාන්තාවගේ දේහය මේවන විට මාතලේ විල්ගමුව දේවගිරිය ප්‍රදේශයේ ඇගේ නිවසේ තැන්පත් කර තිබෙනවා. මියගේ කාන්තාව වෙනුවෙන් වන්දි ඉල්ලා නඩු ගොනු කරන බවයි ඇගේ ඥාතීන් පවසන්නේ. परीक्ष දැන් අපි දැක්කා ගෑස් සමාගම් දිගින් දිගටම දැන් මාස කීපයකට ඉස්සලා මිල වැඩි කරන්න ඉල්ලුවා. අපි විශ්වාස කරන මේ සමාගම් මේ මිල වැඩි කිරීමේ අවස්ථාව ලබා දුන්නේ නැති හින්දා ප්‍රමිතියෙන් බාල ගෑස් ගෙන්නුවා ලාභේ. ඒ ප්‍රමිතියෙන් බාල ගෑස් ගැනීම තුල තමයි මේ භයානක ප්‍රශ්නේ මේ රටේ ඇති වෙලා තියෙන්නේ. දිවයින පුරා ගෑස් ආශ්‍රිත පිපිරීම් වාර්තා වීමත් සමග මුළුතැන්ගේ ආරක්ෂාවට ආරක්ෂිත කැමරා පද්ධති සවි කිරීමට ජනතාව කටයුතු කර තිබෙනවා. පොහොර ගැටලුවට තවමත් විසඳුම් ලැබී නැති බව ගොවීන් දිගින් දිගටම පවසනවා. මේ අතර සමහර ගොවීන් කාබනික පොහොර යොදා සිය වගාවන් පවත්වාගෙන යනවා. රජය ලබා දුන් දියර පොහොර පුපුරා යාම්ද ඒ අතර දිනපතා වාර්තා වනවා. ප්‍රමිතියක් නැතිව හිතුමතේ කාබනික දියර පොහොර නිෂ්පාදනය නිසා අද මේ විනාශය සිදුව ඇතැයි මහාචාර්ය බුද්ධිමාර මේ මහතා පවසනවා. පොහොර ලේකම් කාර්යාලයේ මීට වගකිව යුතු බවයි ඔහු තවදුරටත් පෙන්වා දෙන්නේ. අවශ්‍ය ක්‍රමිනාශක සහ පොහොර නොමැතිව දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගොවිතැන් කටයුතු තවදුරටත් අඩාල වී තිබෙනවා. ගොවීන් දිගින් දිගටම මැසිවිලි නගන්නේ සිය ගැටළු වලට තවමත් නිසි විසඳුමක් ලැබී නැති බවටයි. රසායනික පොහොර ආනයනයට අවසර දුන්නද තවමත් Tamanට අවශ්‍ය පොහොර ලැබී නැති බවයි ගොවීන් පෙන්වා දෙන්නේ. මෙවන් පසුබිමකයි රජය ලබා දුන් දියර පොහොර කෑන් පුපුරා යන්නේ. විශේෂයෙන්ම කාබනික දියර පොහොර පාවිච්චි කිරීමේදී නිෂ්පාදනය කිරීමේදී විශේෂයෙන්ම ඒ සඳහා යොදා ගන්නා හෝ ඒකට දායක වන්නා වූ ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය දිගින් දිගටම සිදුවීම නිසා ඇතිවෙනා වූ තත්ත්වයක් තමයි අද අපිට දකින්නට ලැබෙන්නේ. නිසි ආකාරයෙන් නිසි ප්‍රමිතීන්ට අනුව මේ කාබනික දියර කාබනික පොහොර නිෂ්පාදනය කරා නම් මෙවැනි තත්ත්වයකට පත්වීමට කිසිසේත්ම ඉඩ කඩක් නැහැ. මේකේ නයිට්‍රජන් වැඩි හින්දාවත් මේ පොහොර ක්‍රියාශීලී භාවයකින් යුත් හිඳවත් කියනක නෙවි මෙහි තිබෙන පදනම එය නිසි ප්‍රමිතියකින් යුතුව නිෂ්පාදනය කරේ නැහැ කියනක තමයි මෙහිදී වැදගත් වෙන්නේ. ජාතික පොහොර ලේකම් කාර්යාලයටත් මෙහිදී කිසි ආකාරයකට මෙම කටයුත්තෙන් කරදරීමක් කරන්නට සිදුවන්නේ නැහැ. මොකද ඔවුන්ගේ අනුමැතිය ලබාගෙන තමයි ඔවුන්ගේ ලියාපදිංචි වීම තුලින් තමයි මේ අදාළ නිෂ්පාදක මහත්ම මහත්මීන් ඔය නිෂ්පාදකවරු මේ කාබනික දියර පොහොර ගොවි මහත්ම මහත්මීන් ලබා දෙන්නේ. මේ මාළු අපද්‍රව්‍ය හෝ මාළුන්ගේ කොටස් භාවිතා විද්‍යාත්මක පදනමකින් තොරව මේ කාරණය කිරීමේදී සිදුවෙච්ච අනිසි ප්‍රතිඵලයක් හැටියට තමයි මම මේ දේ දකින්නේ. කෙසේ වෙතත් සමහර ප්‍රදේශවල ගොවීන් කාබනික පොහොර වගාවට යොමු වී සිටිනවා. එලෙස කාබනික පොහොර යොදා අනුරාධපුර දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදියකු කුඹුරු අක්කර 4ක් වගා කර තිබෙනවා. 100%ක්ම කාබනික පොහොර යොදා මෙම වගාව පවත්වාගෙන යන බවයි ඔහු පවසන්නේ.
කාබනික පොහොර භාවිතයෙන් ගොවියා ඉවත් වෙන මොහොතක අපි ආදර්ශනයක් වශයෙන් බලාපොරොත්තු වෙනවා ගොයම හිටවන අමාරු කාර්යයක් අධික වියදමක් කරනවා නමුත් ඒ කටයුත්තට අපි අත ගහලා තියෙනවා ඒ හේතු වෙලා තියෙන්නේ කාබනික පොහොරට යෙදවීමෙන් පස්සේ වල් මර්ධනයක් අවශ්‍ය වෙන්නේ අපිට මේකේ හිටවල මේ ආදර්ශය ලබා දෙන්න බලාපොරොත්තු රටට මේක හොඳයිද නරකයිද කියලා හැමෝටම බලා ගන්න පුළුවන් එළඹෙන නත්තලට පෙර හැකි සියලු පුද්ගලයන්ට තුන්වන මාත්‍රාව ලබා දීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. එසේම මේ වන විට ගැබිනි මව්වරුන් 60 දෙනෙකුද කොවිඩ් මාරයට බිලි වී තිබෙනවා. වයස අවුරුදු 18ට වඩා අඩු ළමුන් 89 දෙනෙකුටද කොවිඩ් ආසාදනය වී මියගොස් ඇති බවයි විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා මහත්මිය ප්‍රකාශ කළේ. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව. ओमिक्रोन वैरस आसादित बवट मेरटीन तहुर ऊ खांतावगे आश्रुतीन हायदनागे पीसीआर परीक्षण प्रतिफल लभीतिमेनपा ए अणु ओन कोविड आसादित नति बवट तहुर वी एतिपपाय सौख्यांश प्रकाश कले ओन सीरु दिनाम कोविड मरदन एन्नत गेन तिबुने नह एसेम ओन गे निरोधायन कट्युतु एलबिन पहालुस्वनदा अवसान वीमट नियमित बवद प्रदेश भार महाजन सौख्य परीक्षक वरया प्रकाश कला मे अतर वयस औरुदु दुलहात पहालवात अतर पासल लमुन संदहा कोविड मरदन एन्नते पलमु मात्रा लबा दीमट कोविड मरदन एन्नत करन विशेषज्ञ कमिटुव तीरणय कर तिबेनवा एम कट्युतु इदिरि सतियेदी सिदु किरीमट बलापोरोत्तु वन बवय राज्य माध्य महाचार्य चन्न जयसुमन महता प्रकाश कले අවුරුදු 12ත් 15ත් අතර වයසේ පසු වන ළමුන්ටත් හයිස එන්නේ තේ එක මාත්‍රාවක් ලබා දීම සඳහා අනුමැතිය ලබා දීලා තියෙනවා. අපි බලාපොරොත්තුව තමයි නත්තල් නිවාඩුවට ඉස්සෙල්ලා හැකි පමණ උපරිම ප්‍රමාණයකට බූස්ටර් මාත්‍රාවක් එන්නතක් ලබා දීම. මේ අවුරුද්දේ සිංගල අවුරුදු කාලෙදී සිංගල අවුරුද්දෙන් පස්සේ රෝගයේ පැතිර යාම සඳහා ප්‍රධාන හේතුවක් වුණ මේ සතියක පමණ නිවාඩු කාලේ. ඉතින් එවැනිම තත්ත්වයක් අපිට අපේක්ෂා කරන්න පුළුවන් මේ අවුරුද්දේ අන්තිම සතියේ. ඉතින් ඒක නිසායි අපි තීරණය කරේ කඩිනමින් බූස්ටර් එන්නත ලබා දිය යුතු කියලා. අපි මෙතෙක් කල් ඇත්තටම වැඩියෙන් උත්සාහ දරුවා නීති රීති මගින් මේ තත්ත්වය පාලනය කරන්න හැකි උපරිම උත්සාහ දරුවා. නමුත් අද ඒ නීති රීති තප තියාගෙන ඒ සඳහා බූස්ටර් එන්නත ප්‍රධාන අවියක් හැටියට මේ අවුරුද්දේ අන්තිම සතියේදී මේ එන්න පුළුවන් අවධානම වටහාගෙන ඒ ගණනය කිරීම කළලා කල් වේලා ඇතියොම ඊට අවශ්‍ය ප්‍රතිකාර යොදා ඉදීමක් තමයි මේ අප කළ තියෙන්නේ. මේ අතර මේ වන විට ගැබිනි මවරුන් 60 දෙනෙකුද කොවිඩ් වෛරසය ආසාදනය වී මියගොස් තිබෙනවා. වයස අවුරුදු 18ට වඩා අඩු ළමුන් 89 දෙනෙක්ද කොවිඩ් ආසාදනය වී මියගොස් ඇති බවයි විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා මහත්මිය ප්‍රකාශ කළේ. ප්‍රථම රැල්ලේ සිටම 10,500ක් පමණ මවරුන් ආසාදනයට ලක් වෙලා තියෙනවා. අපි අතරින් ගර්භණී මවරුන් 60 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඉතින් කොවිඩ් රෝගයෙන් හින්දා ඉතින් මේ සියලුම මරණ සිද්ධ වුණේ තුන්වන රැල්ලෙන් පසුව. ගර්භණී මවරුන්ටත් මේ අවුරුදු 30ට වැඩි ගර්භණී මවරුන් ඉන්නවා නම් හෝ ඉදිරියේදී අවුරුදු 20ට දක්වා මේක චක්‍රලේඛන ඉක්ුත් වෙනවා. ඔවුන්ටත් මේ බූස්ටර් ඩෝස් එක ලබා ගන්න පුළුවන්. අවුරුදු 18ට අඩු දරුවන් අතර 89 දෙනෙක් දරුවන් කොවිඩ් රෝගය නිසා මරණයට පත් වෙලා තියෙනවා. දැනට අපි පාසල් දරුවන්ගේ එන්නත් කරන සාර්ථකව ක්‍රියාත්මක කළා. දරුවන්ට එන්නත් කරන එක කළා තියෙනවා. ගැටලු කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපති වරුන් අද මැදම රාත්‍රියේ සිට පැය 24ක වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. තම ගැටලු සඳහා විසඳුම් ලබා දෙන්නේ නැතිනම් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කරන බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේද සෝමරත්න මහතා ප්‍රකාශ කළේ. මෙතර වැටුප් විෂමතා ඇතුළු සේවා ගැටලු කිහිපයක් මුල් කරගනිමින් තැපැල් සේවයද අද පස්වරුවේ සිට වර්ජනයක් ආරම්භ කළා. දුම්රිය සංඥා දෝෂ වේග සීමා ඇතුළු ගැටලු කිහිපයකට විසඳුම් නොලැබීම හේතු කොටගෙන අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක කාලයක් සේවාවලින් ඉවත් වීමට කටයුතු කරන බව දුම්රිය ස්ථානාධිපති වරුන් ප්‍රකාශ කර සිටිනවා. මේ හේතුවෙන් හෙට දිනේදී දුම්රිය ප්‍රමාදයක් සිදු විය හැකි බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේද සෝමරත්න මහතා පවසනවා. සාර්ථක ප්‍රතිචාරයක් ලැබෙනකන් දක්වල නැති හින්දා මේ කලින් දැනුම් දුන්න විදිහට අපේ වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන්න අපි කටයුතු කළා තියෙනවා. අද රාත්‍රී 12ට අපේ සංකේතාත්මක වෘත්තීය ක්‍රියාමාර්ගයේ කෙළඹෙනවා විදුලි පණිවිඩ හෝමාරු කරන කාර්යාලයේ රාජකාරි වලින් බැහැර වෙලා මේ වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නවා. ඉදිරියට විසඳුම් නොලැබුණොත් ඉරිදා මධ්‍යම රාත්‍රියේ සිට අපි අඛණ්ඩ වැඩවර්ජනයකට අකමැත්තෙන් වුණත් පෙළඹෙන්න කටයුතු කරනවා.
මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු වෘත්තීය සමිති අද පස්වරු 4 සිට පැය 32ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළා. වැටුප් විෂමතා ඇතුළු සේවා ගැටලු කිහිපයකට කඩිනමින් විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට යොමු වීමට තීරණය කළ බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම් කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ. प्रदेश එම දරුවන් පසුගිය 23 වනදා සිට අතුරුදන් වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ඒ අනුව මෙම දරුවන් දෙදෙනා සොයා ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා. කොටදෙනියාව පොලිස් වසමේ වත්තේ මුල බාඳුරාගොඩ ප්‍රදේශයේ පදිංචි දරුවන් දෙදෙනෙකු අතුරුදන්ව තිබෙනවා. ඔවුන් දෙදෙනා ඥාති සොයුරන් වන අතර පසුගිය 23 වනදා සිට අතුරුදන්ව ඇති බවටයි එක් දරුවෙකුගේ මව විසින් පොලිසියට පැමිණිලි කර ඇත්තේ. ඒ අනුව මෙම දරුවන් දෙදෙනා සොයා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතනවා. දිසානායක මුදියන්සේලාගේ කවීෂ සඳකෙළුම් නැමැති වයස අවුරුදු 10ක දරුවෙකුද අතුරුදන් වූවන් අතරට ඇතුළත්. අඩි 4ක් පමණ උස තලෙළු පැහැති මහු කොණ්ඩයේ කොටට කපා තිබෙනවා. අවසන් වරට ඇඳ සිට ඇත්තේ නිල් පැහැති ටී-ෂර්ට් එකක් හා කළු පැහැති කොටු සහිත කලිසමක්. අතුරුදන් වූ අනෙක් දරුවා වයස අවුරුදු 12ක් පමණ වනවා. ඔහු නමින් ජයසේකර මුදලිගේ අකිල දේතුණුයි. අවසන් වරට ඔහු ඇඳ සිට ඇත්තේ නිල් පැහැති කොළ සහිත ටී-ෂර්ට් එකක් හා රතු පැහැති කොට කලිසමක්. මොවුන් දෙදෙනා පිළිබඳව යම් තොරතුරක් දන්නේ නම් ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කරන ලෙසයි ඉල්ලා සිටින්නේ. ඒ අනුව මෙම අංක අමතා ඔබට තොරතුරු ලබා දිය හැකි. පාර්ලිමේන්තුවේ මෙම වසරට අදාළ කටයුතු අවසන් කිරීම සඳහා අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තුව මීළඟ වාරය ලබන ජනවාරි මාස 18 වනදා පෙරවරු 10ට ආරම්භ කළ යුතු බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවරී ඇති බලතලවලට අනුව අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බල පැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුවේ වාර අවසන් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ මීළඟ වාරයේ ලබන ජනවාරි මාස 18 වනදා පෙරවරු 10ට යළි ආරම්භ කළ යුතු බවයි අදාළ ගැසට් නිවේදනයේ මගින් ප්‍රකාශයට පත් කර ඇත්තේ. වාර අවසන් කිරීමේ අනු පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා තාවකාලික විරාමයක් ලබා ගැනීම වන අතර මෙහිදී කතානායකවරයා එම තුරේ අඛණ්ඩව කටයුතු කරගෙන යා යුතුයි. නව සැසිවාරයක් ආරම්භ කිරීමේදී තේරීම් කාරක සභාව නැවත පත් කළ යුතුයි. උසස් නිලතල පිළිබඳ කාරක සභාව වාර අවසන් කර ඇති අවස්ථාවක වුවද අඛණ්ඩව ක්‍රියාත්මකයි. පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමත් සමග පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව, ව්‍යවස්ථාදායක කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ඇතුළු කාරක සභාවල කටයුතු අක්‍රිය වන අතර නව සැසිවාරය ආරම්භ කිරීමත් සමග එම කාරක සභාව නැවත පත් කළ යුතුයි. මෙරට තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් සදහා සංවිධානය කළ නත්තල් සුහද හමුව කොළඹ දී පැවතුණා. එය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙරට තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් වෙනුවෙන් විදේශ අමාත්‍යාංශය සංවිධානය කළ නත්තල් සුහද හමුව සහ රාත්‍රී භෝජන සංග්‍රහය ඊයේ රාත්‍රියේදී පැවැත්තුණා. ඒ කොළඹ ශැංග්‍රීලා හෝටලේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය මෙම සුහද හමුවට විශේෂ ආරාධිතින් ලෙස එක්ුණා. එළමෙන නත්තල් උත්සවයට සමගාමීව මෙම සුහද හමුව සංවිධානය කර තිබුණා. ඊට එක් වූ තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් ඇතුළු තානාපති සේවයේ නිරත උසස් නිලධාරීන් සහ රාජ්‍ය නවන සංවිධාන නියෝජිතයින් සමග අග්‍රාමාත්‍යවරයා මෙහිදී සුහද කතාබහක නිරත වුණා. මෙම අවස්ථාවට විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඇතුළු අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ අමාත්‍යංශ ලේකම්වරුන්ද එක්ව සිටියා.
දැන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා මේ පසුබෑම කොරෝනා නිසා ඇති වෙච්ච පසුබෑම යහපාලන ආණ්ඩුවේ තිබිච්ච හිතුවක්කාර සහ ප්‍රායෝගික නොවන ලංකාවට නොගැලපෙන ආර්ථික ප්‍රතිපත්තිය තුළ ඇති වෙච්ච බලපෑමට විසඳුම් ලබා දෙන්න අපි 2022 තුල කටයුතු කරන එළවලු දකින්නව නෙවෙයි එළවලු ලෙවකනවා බල්ලා අපි ඔබ බිමට තමතලා කරලා තියෙන ගෝඨාභය රාජපක්ෂ මහත්තයෝ පැදුරටන්නු කියන්නේ නැතුව ඉල්ලාස්සිය මෙලියුම කියලා ජාති අමතල යන්න කියලා මේ රටින් සමු ගන්න රවුෆ් හකීම් ලගේ සම්බන්ධ ලගේ විග්නේෂර් ලගේ කල්ලිය තමයි මේ ආණ්ඩුවට විරුද්ධව පෙරමුණ ගත්තේ පසුගිය කාලය තුල රජයට හේව ගෝඨාභයට හේව මේ හදන්නේ නැවතත් මේ රට අස්ථාවර වෙලා නැවතත් මේ වෙන කතන්දරයක් දාන්න හදන 13 දීපං කියලා ලංකා ඉතිහාසයේ අවුරුදු දෙකක් අතරත මේ තරම් පිරිගුණ ආණ්ඩුවක් අපි දැකලා නැහැ. නිල් පාට ආණ්ඩු තිබුණා, කොළ පාට ආණ්ඩු තිබුණා, නිල් රතු ආණ්ඩු තිබුණා. අපි අන්තිම කාලේ මෛත්‍රීපාල මහත්තයයි රනිල් මහත්තයයි එකට තියලා ආණ්ඩුවක් හදලා ඒ දෙන්නගේ ප්‍රශ්න ඇති වෙන හැටි දැක දැක ආණ්ඩු කරා. ඒගොල්ලන්ට අවුරුදු 5 කරානේ ඒගොල්ලන් යහපාලනේ කරලා මේ රටේ ජාතික ආරක්ෂාවත් නැති කරලා මේ රටේ මිනිසුන්ට අඩුගානේ බෝක්කුවක් පාරක්වත් හදාගන්න පුළුවන් කමක් ලැබුණේ නැහනේ විපක්ෂයේ හිටියා නම් අද මේ වෙනකොට බලේ මේ රටේ භාගයට භාගයක් මිනිස්සු මැරිලා මේ අර්බුදේ නිකන් අර ටෙලි ඩ්‍රාමා එක ටේලර් එකක් යන්නේ ඒ වගේ වැඩක් තමයි මේ වෙන්නේ සාමාන්‍යයෙන් ප්‍රචාරක පෝරු ටිකක් දානවා ඒ ප්‍රචාරක පෝරු වල තමයි මේ ගෑස් ටික ඒ වගේ මේ ඉන්ධන පිටවද අර්බුදේ ඒ වගේම මේ පොහොර පිටවද අර්බුදේ අපිට පේන්නේ හැබැයි භයානක තත්ත්වය පේන්නේ අපිට තව මාස දෙක තුනකින් රටට අවශ්‍ය මේ අවස්ථාවේ තියෙන තත්ත්වයට අපි මතයක් හැටියට ඉන්නේ යුගදන කිවිසුම රටට හොඳයි කියන එක එදා පාරවල් ගානේ කිරිබත් ඌවේ පෙවුන් දැන් කට අරින්නේ නැහැ ඒ නිසා මේ නත්තලට අපි හැමෝටම සිද්ධ වෙන්නේ කඳුළුයි බතුයි කණ්ඩ මිසක් සතුටෙන් සමරන්න නෙමෙයි පොහොර මිනිසුන්ට තියාගන්න බය තියෙනවා නම් පුපුරයි කියලා මොන කේද වාචකයක්ද ඉතින් මේ වෙලාවේ ලෝක ආහාරෙන් ගියක් ගැන කතා වෙන වෙලාවේ අපි පළවෙනියට කරන්න ඕන ආහාර සුරක්ෂිතතාවය දැන් අපි මේක වසවිස කීකේ හිඳලා නෙමෙයි කන්න නැති වුණා තීර වැඩි පරපතල ප්‍රත්‍යක් නේ ලෝකේ සිලොන් ටී කිව්වම හොඳම සන්නාමයේ තිබුණු හොඳම නාමයේ තිබුණු තේ සිලොන් ටී. දැන් ඒකේ කවුරු හරි කිව්වොත් අපිට මේ තේ බොන්න බෑ අපිට කාබනික තේ දෙන්න කියලා. බ්‍රිතාන්‍ය මහරජින එලිසබෙත් රජින බොන්නේත් සිලොන් ටී. දැන් අවුරුදු 100කට ඔන්න මෙන්න තියෙන. දැන් එතුමියගේ මොකක් හරි බකුගඩුව මාරුවක් එහෙම ආවද? සිලොන් ටී බීලා. සහරන් හෂීම් සහ ඔහුගේ ක්‍රියාවන් පිළිබඳව ලිපි 9ක් ඉදිරිපත් කර තිබූ බව එවකට යුද හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කළ බ්‍රිගේඩිය චූල රත්නසිරි මහතා අද මහාධිකරණයේදී ප්‍රකාශ කළා ආරක්ෂක ලේකම්වරයා පොලිස්පතිවරයා සහ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියාව තමා ලිඛිතව දැනුවත් කළ බවයි ඔහු මහාධිකරණයේ හමුවේ ප්‍රකාශ කළේ ඒ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනන්දු මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව අද කොළඹ මහාධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තමා ඍජුවම තොරතුරු ලබා දෙන්නේ නැති බවද ඔහු ප්‍රකාශ කළා පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනන්දු මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව අද කොළඹ මහාධිකරණයේදී 7 වන දිනටත් විභාගයට ගැනුණා. ඒ නාමල් බලල්ලේ ආදිත්‍ය පටබෙඳිගේ සහ මොහොමඩ් ඉර්ෂිඩින් යන මහාධිකරණ විනිසුරු මඩුල්ල හමු වෙයි. මෙහිදී ප්‍රථමයෙන් සාක්ෂි ලබා දුන්නේ එවකට යුද හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ බ්‍රිගේඩිය චූල රත්නසිරි කොඩිතුවක්කු මහතායි. ඔහු පැවසුවේ තමා සහරන් පිළිබඳ තොරතුරු සහිතව නව වතාවක් අදාළ පුද්ගලයින්ට තොරතුරු ලබා දුන් බවයි. එහෙත් තමා ඍජුවම හිටපු ජනාධිපතිවරයාට තොරතුරු ලබා දෙන්නේ නැති බවද ඔහු ප්‍රකාශ කළා. නමුත් තමා යුද හමුදා පතිවරයා හරහා ජාතික බුද්ධි ප්‍රදානියාට සහ ආරක්ෂක ලේකම්වරයාට තොරතුරු sannivedanaya කරන බවයි ඔහු මහාධිකරණයේ प्रकाश कले एवकट राज बुद्धि सेवे अध्यक्ष निलंत जयवर्धन महता जनाधिपति वर्याव दनुवत्करण बव बहु दिनकु दनसिति बवद ओहु प्रकाश कला मेहिदी साक्षी दुन ब्रिगेडियर वर्या पेवसुए बुद्धि तोरतुरु होमारु करगत राजांश अतर होंद संबंधतावयक तिबुने नति बवई राज बुद्धि सेवेद एतराम सहयोगयक दुन्ने नति बव ओहु किया सिटिया नवत नडु विभागे यलि हेट दिन पेवत्वीमट नियमितई අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලුම ගිලන් රථ මාර්ග ගාස්තුවෙන් නිදහස් කර තිබෙනවා. ඒ අනුව රජයේ සහ පෞද්ගලික රෝහල්වලට අනුබද්ධිත සියලුම ගිලන් රථ සඳහා ගාස්තු ගෙවීමකින් තොරව අධිවේගී මාර්ගයේ භාවිතා කළ හැකි බවයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසන්නේ. දැන් රට වටා පුවත් කිහිපයක් හෙටියෙන්
පාකිස්තානයේ සියල්කොට් හිදී ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර දිවඩන මහතාගේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් 18 දෙනෙකු ගුජරන් වාලා ත්‍රස්ත මර්ධන අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ අනුව සියල්කොට් ඝාතනය සම්බන්ධයෙන් මේවන විට අත්අඩංගුවටගත් සංඛ්‍යාව 52ක්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළුවේම සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙනවා. ජනාධිපතිවරයා පෞද්ගලිකව සිදු කරන මෙම සංචාරයේදී දින කිහිපයක් සිංගප්පූරුවේ රැඳී සිටීමට නියමිත බවයි වාර්තා වන්නේ. රැඳවුම් අවසන් වීමෙන් පසුව පාතාලි කල්ලිනායක පොඩිලසී නමැත්තා මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන බව පොලිස්පතිවරයා අභියාචන අධිකරණයට දැනුම් දී තිබෙනවා. පොඩිලසීගේ රැඳවුම් නියෝගය මේ මස 15 වනදා අවසන් වීමට නියමිතයි. ඔහු සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ගය අධිකරණයට දැනුම් දෙන ලෙස ඉක්උද්දා අභියාචන අධිකරණය විසින් පොලිස්පතිවරයාට නියම කර තිබුණා. මස්කෙලිය ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයාට මාසික සභා රැස්වීමේදී පාලක පක්ෂයේ මන්ත්‍රීවරයෙකුගෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. තුවාල ලැබූ ඒ මහතා ප්‍රතිකාර සඳහා දික්කොය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ක්‍රීඩා පොත්පත අවධානය. හිටපු ප්‍රවීණ ක්‍රිකට් නායක මහේල් ජයවර්ධන මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශක ලෙස පත් කර තිබෙනවා. ඒ වසරක කාලයක් සඳහායි. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමෙන් පසු මහේල් ජයවර්ධන මහතා ලොව ප්‍රධාන ලීග් රසක ප්‍රතිඵල පෙන්වූ පුහුණුකරුවෙක්. ශ්‍රී ලංකා හිටපු ප්‍රවීණ ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා 2022 ජනවාරි මස පළමුවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික කණ්ඩායමේ පුහුණු උපදේශක ලෙස පත් කර ඇත්තේ. මේ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද පසුරුවේ නිවේදනය කළා. මෙම තනතුර වසරක කාලයක් සඳහා බල පැවැත්වෙනවා. සමස්ත ක්‍රිකට් අංශයේ බාරව කටයුතු කිරීමේ වගකීම මේ අනුව මහේල ජයවර්ධන මහතාට පැවරෙනවා. කණ්ඩායමේ ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයේ ක්‍රීඩකීන්ට සහ කළමනාකරණ කණ්ඩායම සඳහා උපාය මාර්ගික සහාය ලබා දීමේ වගකීමද මහේල ජයවර්ධන මහතා සතු බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත්තේ. ඒත් සමගින් සියදරා ත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු හෙට උදෑසන 6ට. ඔබට සෝදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.